Dale, dale, coge nave. Mamme, ahora ver, pues, este te gané y la tiene. Sponsored by Techmind Creations. Please subscribe to his YouTube channel. Link in the description. Let's go back to the video. මේ කව කරන්න පොලිටිස් දෙකක් තියෙනවා මේක පළවෙනි එක තමයි ඔය එලියෙන් දාලා තියෙන එක ඉතින් ඒක වැඩක් නෑ මම ඉවසික් කරනවා දෙවෙනි පොලිටින් එක තමයි හෙඩ්සෙට් එක ඇතුලේ තමයි ඒක දාලා ඉන්නේ පොලිටින් එක ඇතුලේ හෙඩ්සෙට් එක දාලා ඉන්නවා ඉතින් මගේ කලින්ම ගැලෙව්වා මේ මොකද මේ අන්බොක්සින් වීඩියෝ එක ගැන හොඳ සුපිරියට ඔයගලන්ට හෙඩ්සෙට් එක ගලවද්දි මේක අන්බොක්ස් කරද්දිම හෙඩ්සෙට් එක ගලවලා තියෙන්න ඕන විදිහට තියෙන්න ඕනේ කියලා හිතලා මම ඒ නිසා ඒක කලින්ම ගැලෙව්වා මේ හෙඩ්සෙට් එකේ මේ කවයක් ගලවලා තියෙන කලින්ම ඉතින් මම ඔයාලට පෙන්නුවා ඉතින් මේක මේ වයර් එක ගත්තොත් මේ වයර් එක දිලිසෙන විදිහට හදලා තියෙන්නේ ඔය තියෙන වොලියම් කන්ට්‍රෝල් එක වයර් එක දිලිසෙනවා ලස්සනක් තියෙනවා එකෙන් ලුක් එකක් වෙනවා වයර් එකට ඔය තියෙන USB plugin එක ඉතින් ඔය USB port එකකට ගහන්න පුළුවන් ඒගොල්ලන්ට ඔය තියෙන user එක ඔයගොල්ලන්ට මොකනම් read කරලා මේ හෙඩ්සෙට් එක ගැන තියෙනවා software එකකට තියෙනවා download කරන ඊට පස්සේ ඔය තියෙන වොරන්ටි කාඩ් එක සමහර මේකේ ගොඩක් ලස්සන මෙහෙම අදින්න පුළුවන් ඒක එහා පැත්තේ ෆැන්ටෙක් ලෝගෝ එක දාලා තියෙන ඒගොල්ලන්ගේ ෆැන්ටෙක් ලෝගෝ එක දෙපැත්තේ මයික් එකක් නැවෙන විදිහට තියෙනවා සෙට් එක හදලා තියෙන මේ ස්පොන්ජ් එකම ගොඩක් සනීපට හදලා තියෙනවා ඒ වගේම මේක මේ ලෙදර් එකක් නෙවෙයි සමහර හෙඩ්සෙට් වල දාන එකක් මේ හදලා තියෙන හෙඩ්සෙට් වල දාන මැටීරියල් මේ බිල්ඩ් එක ගැන කතා කරොත් බිල්ඩ් එකේ උඩ තියෙන ෆැන්ටෙක් ලෝගෝ එකත් එක්ක ෆැන්ටෙක් අකුරු ටික එතකොට මේක ලෙෆ්ට් රයිට් හොයාගෙන දීසි විදිහට ලෙෆ්ට් රයිට් කියලා ගහලා තියෙනවා මේකේ තියෙන HG23 කියලා එතන ඇඩ්ජස්ට් කරන්න බෑ ඒක ඒ විදිහටම තියෙන්නේ ඇඩ්ජස්ට් කරන්න බෑ ඒක උඩ වල කරන්න බෑ අපිට ඕන විදිහට ඒක ඒ විදිහටම තියෙන්නේ ඒ වගේ මේක බිල්ඩ් එකේ යට ගොඩක් කම්ෆර්ටබල් මේ හොඳට වල කම්ෆර්ටබල් ෆීලිං එකක් දැනෙන මේක හදලා තියෙන යට ලෙද එකක් නෙමෙයි ලෙද එකක් වගේ හේකින් තමයි මම ඉතින් හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔව් ලෙද එකක් වගේ හේකින් ඉතින් මම දැන් කතා කරන්නේ වොලියම් කන්ට්‍රෝල් එක ගැන වොලියම් කන්ට්‍රෝල් එකේ බටන් හතරක් තියෙනවා මේක උඩ තියෙන බටන්ස් දෙක අඩු වැඩි කරන්න පුළුවන් වලින් ධන එකකින් අඩු වැඩි වෙනවා ෆීලිං එකකින් අඩු වෙනවා යට තියෙන මේ ලයිට් එක RGB ලයිට් එක ඕන් ඔෆ් කරනවා අයින් එකේ මයික් එක ඕන් ඔෆ් කරනවා මයික් එක ඕන් කරාම එළියට LED ලයිට් එක ඕන් වෙනවා ඔෆ් කරාම මේ LED ලයිට් එක ඔෆ් වෙනවා යට අයින් එකේ හෙඩ්සෙට් එක RGB ඕන් ඔෆ් කරනවා ඒක ක්ලික් කරාම ඕන් වෙනවා අයින් එක ඔෆ් වෙනවා මයික්‍රෝෆෝන් එක ගැන කතා කරනකොට මයික්‍රෝෆෝන් එකේ වයර් එක විදිහට එහාට මෙන් නවන්න පුළුවන් හැබැයි වයර් එක ස්ටික් එකක් අදලා තියෙන්නේ උතන ස්ටික් එකක් තියෙන්නේ මේක සාමාන්‍යයෙන් 42යි දන 3dB වෙනවා ඉතින් මේක නොයිස් කැන්සල් මයික්‍රෝෆෝන් එකක් ඒසෙ මෙතන ඉස්රායල් ලයිට් එකක් තියෙනවා මයික්‍රෝෆෝන් එකේ LED එකක් මම හිතන්නේ මෙතන තියෙන්නේ LED එකක් තැඹිලි පාට ලයිට් එකක් ඉතින් මේ මයික්‍රෝෆෝන් එක ගොඩක් හොඳ එකක් අනිවාර්යයෙන් ගන්න කියන විතරක් ගොඩක් හොඳ මයික්‍රෝෆෝන් එකක් තියෙනවා මෙතන සාමාන්‍යයෙන්
වැඩ වල පච්ච කරන්නල හොඳ මයිකෝෆෝන සාමාන්‍ය වලට වැඩිය. දැන් කතා කරන්නේ මයිකෝෆෝන එක යූස් කරලා හෙඩ්සෙට් එකේ ඉතින් මයික් ඔඩියෝ ක්ලිප් එක කිසිම මං එඩිට් එකක් කරලා නැහැ මේ කෙලින්ම දාලා තියෙන්නේ එඩිට් නොකර. ඉතින් ඔයගොල්ලෝ දැන් හිතන්න පුළුවන් මං කටහඬ කොහොමද ඇහෙන්නේ විදිහට හිතන්න පුළුවන් මයික් එකට ලං කරලා දැන් කතා කරන්නේ මං හුලම් පාරවල් එහෙම ඇහෙන්නේ මොකද ෆෑන් එකක් දාලා තියෙන්නේ මේ ෆෑන් එකේ සද්දයක් ඇහෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන් මේක ගන්න කියලා මයිකෝෆෝන එක ගොඩක් හොඳයි. හොඳ හෙඩ්සෙට් එකක් නොයිස් කැන්සලින් එකක් තමයි මේක. ඉතින් මේක හෙඩ්සෙට් එක ඉස්සරහගෙන කතා කරොත් හෙඩ්සෙට් එක ඉස්සරහ RGB එක තමයි තියෙන්නේ. මේක ඊළඟ දේ තමයි ප්‍රෝග්‍රමබල් සොෆ්ට් එකක් තියෙන සොෆ්ට් එක වල අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම පළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙන සොෆ්ට් එකේ ඒකලොංග සයිට් එකට ගිහිල්ලා සොෆ්ට් එක ඩයිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ බෑ 7. සරවුන්ඩ් මේ සවුන්ඩ් එක ගන්න බෑ සොෆ්ට් එක ඩවුන්ලෝඩ් නොකර බෑ. ඒක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. සොෆ්ට් එක පිළිබඳව මම වීඩියෝ ලින්ක් එක පළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් අරවට මේ හෙඩ්සෙට් එකේ බොක්ස් එකේ ප්‍රීපසර් ගියාම මේක HG23 RGB virtual 7.1 surround headset surround sound heads gaming headset කියලා තමයි තියෙන්නේ. 7.1 කියන්නේ ප්‍රධාන පැති හතක sound එකක් වෙනවා. කියන්නේ උඩයි යටයි පැති හතක් ඔය වගේ සාමාන්‍ය headset එකකට වැඩිය මේක හොඳ quality sound එකක් දෙනවා. ඉතින් මේක ගොඩක් use වෙනවා gaming වලදී සහ film එකක් බලද්දී හිම film එක ඇතුළේ ඉන්න වගේ තමයි හැඟීම දැනෙන්නේ. එතරම්ම සුපිරි සවුන්ඩ් එකක් එනවා මේකෙන්. ඊට පස්සේ මේ විදිහන තියෙන ඔක්ටේන් ඒගොල්ලෝ විස්තර දෙයක් තියෙන හෙඩ්සෙට් එක විස්තර දෙක. ඊට පස්සේ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන් කියලා තියෙනවා. ඉතින් ඒකේ ඇතුළේ ඩ්‍රයිවර් යුනිට් එක, ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස්, ස්පීකර් සෙන්සිටිව්, ඊට පස්සේ මයික්‍රොෆෝන් සෙන්සිටිව් ඒ වගේ ගොඩක් තියෙනවා. කෝඩ් ලෙන්ත්, ඊට පස්සේ වෝල්ටේජ් එක, වෝල්ටේජ් 5 වෝල්ට්, අවුට්පුට් පවර් එක තියෙනවා. ඊට පස්සේ ප්ලග් ටයිප් එක USB විතරයි. මේක මට ගොඩමිට කාරණා මේක USB එකට ඇඩැප්ට් එකක් නැහැ. USB එක විතරයි, USB එක වෙනම ඇඩැප්ට් එකක් දීලා නැහැ. USB එක විතරයි තියෙන්නේ. ඇඩැප්ට් එක කිසි එකක්වත් නැහැ. ඒ වගේම මේක සාමාන්‍යයෙන් හෙඩ්සෙට් එකකට වැඩිය ගොඩක් හොඳ හෙඩ්සෙට් එකක්. මේ ෆ්‍රීකවෙන්සි එක ගත්තත් ගොඩක් හොඳයි. හොඳ මට්ටමක තියෙන ෆ්‍රීකවෙන්සි ගොඩක් හොඳ තරමනේ ගොඩක් හොඳ ෆ්‍රීකවෙන්සි මේ ගන්න. සාමාන්‍ය වැඩ වැඩි. ඉතින් අනික ඊළඟ දේ තමයි ගෝල්ඩ් ප්ලේට් එකක් තියෙන USB එක ගෝල්ඩ් ප්ලේට් එකෙන් හොඳට වදින ගෝල්ඩ් කියන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝගේ සාමාන්‍ය හෙඩ්සෙට් වල දෙනවට වඩා ගෝල්ඩ් ප්ලේට් එකේ වල හොඳට මේ සවුන්ඩ් එක යන අදිනවා එක හොඳට يعني හොඳ ඒගොල්ලන්ට ක්වොලිටි සවුන්ඩ් එකක් ගන්න අද්දගින්න පුළුවන් ගෝල්ඩ් අරා ඉන්න තමයි ගෝල්ඩ් ප්ලේට් එක ගන්න. ඒ වගේම ගොඩක් හොඳ හෙඩ්සෙට් ඒවල කියන්නේ ගොඩක් හොඳයි කියලා තමයි ඒවට කියන්නේ. ගොඩක් හොඳයි මොකද සාමාන්‍ය මියුසික් වල උනත් ඉන්ස්ට්‍රුමන්ට් වල මේ දරදී ගෝල්ඩ් ප්ලේට් එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් ඒ වගේම ඉතින් මේක වැඩි ඒ වගේ විස්තර ටයක් තියෙන විදිහට ඒක ගොඩක් කන්ටැක්ට් ඉන්ෆෝමේෂන් ෆැන්ටෙක් වර්ල්ඩ් තියෙන ෆැන්ටෙක් වර්ල්ඩ් කියලා Facebook, Instagram ඒ වගේ තියෙනවා, YouTube එකේ තියෙනවා. ඉතින් මේක මේඩ් ඉන් චයිනා. එච්චරයි මේ පිටිපස්සේ තියෙන්නේ එච්චරයි. දැන් ඔයගොල්ලෝ ගේන මේ හෙඩ්සෙට් එක සවුන්ඩ් ටෙස්ට් එක. ඉතින් මේ වගේ එකක් මම RGB ඕන් කරලා තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ RGB ත් එක්ක හෙඩ්සෙට් එක ඕන් කරලා RGB ත් එක්ක බලන්න ලස්සන ඒකේ සවුන්ඩ් එකත් කොහොමද කියලා හිතාගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එක ඔන්න විදිහට මම ඉවර කරනවා. එහෙනම් තවසින් හමු මේ තමයි වීඩියෝ channel එක. ඔයගොල්ලන්ට order කරන්න ඕන නම් පළ description එකේ link එක දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අරස් link එක හරහා ගන්න පුළුවන්. එහෙනම් thank you for YouTube channel ඔයගොල්ලෝ. අපි තවසින් හමු. මේ තමයි රමිල pro YouTube channel එක. Bye. Flying back.